ආචාර්ය හරිනි අමරසූරි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී අනුරාධපුර නායක මහතාගේ ඉන්දියා සංචාරය සම්බන්ධව කරුණු පැහැදිලි කළා. අපේ නායක අනුරාධ කුමාර දිසානායක මන්ත්‍රීතුමත් අපේ කණ්ඩායමක් මේ වෙලාවේ ඉන්දියා රජයේ ආරාධනාවක් පිට ඉන්දියාවේ සංචාරය කිරීම පිළිබඳ සමාජයේ විශාල කතාබහක් යනවා. සමහර පාර්ශ්වවලින් උත්සාහ කරනවා කියන්නේ මේක මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ මැදිහත් වීම තුළින් සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඒක කිසිසේත්ම නැහැ. මේක ඉන්දියා රජයෙන් ජාතික ජනබලවේගයට ආපු ආරාධනාවක් මත ගිය සංචාරය. ඒක ඒගොල්ලොන්ගේ බලව්‍යාපෘතිවලට සහ දේශපාලනයට විශාල අභියෝගයක් කියන එක රහසක් නෙවෙයි. සහ මේක තුලින් ජාත්‍යන්තර පිළිගැනීමක් සහ ජාත්‍යන්තර ගනුදෙනුව තවත් ශක්තිමත් වෙනවා කියන එක ජාතික ජනබලවේගයට ඒක රහසක් නෙවෙයි. ඉතින් ඒක පිළිබඳ අපේ ප්‍රතිවාදීන් කලබල වෙන එක ගැන අපිට පුදුම වෙන දෙයක් නැහැ. මේ විවිධ කතාන්දර හරහා මේක බාල්දු කරන්න උත්සාහ කරන එක තුල අපි කියන්න ඕනේ ජාතික ජනබලවේගය කියන්නේ වෙනස් වන ලෝක තත්ත්වයන් එක්ක ඒ අනුව යම්කිසි ඒව තේරුම් ගනිමින් ඒවට මැදිහත් වෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාර. ඔබට අතීතයේ ඇලිලා ගැලිලා අතීතය අමතක කරලා ඉන්න බැරි වුණාට අපි මේ මොහොතේ වැඩ කරන දේශපාලන ව්‍යාපාරය අපි අපේ රටේ සහ අපේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ රටේ ජනතාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්බන්ධතාත් අපේ ප්‍රතිපත්ති වෙනුවෙනුත් පෙනී සිටින්න අපි කිසිසේත්ම බය වෙන්නේ නැහැ. අවශ්‍ය තැන්වලදී තියෙන තත්ත්වයන් අනුව වෙනස් වෙන්නත් අපි කිසිසේත්ම බය නැහැ. මොකෝ ඒක තමයි දේශපාලනය කියන්නේ. තියෙන තත්ත්වයන් එක්ක වැඩ කරනවා මිස මනක් කල්පිත දේවල් ගැන හිතමින් වැඩ කරන එක නෙවෙයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග